අර මට එක කාරණාවක් විතරක් අවධානයට ගන්න කැමතියි. ඔය කලින් කියපු කාරණාව අධිකරණයේ දැනට නඩුවක් පවතිනවා නේද? ඔය කාරණා නේ ඔබතුමා කලින් කියපු කාරණාව. අමල්වන් ඉඩමගෙන තියෙනවා ඌ. ඔව් ඔව්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් වග උත්තරේ කරතු නඩුවක් තියෙනවා. ඒ අධිකරණයේ තියෙන ප්‍රශ්නයක් නේ. තාම ඒක හරිද වැරදිද මොකද්ද කියලා නැතුව ඔබතුමා සඳහන් කරාට කමක් නැහැ මන්ත්‍රීවරයෙක් ඇටියට. නමුත් අධිකරණයට භාජනය වී තිබෙන අනීතිඥ රාජනීතිතුමන් නැගිටලා ඉන්නෝ හරි නැහැ කියලා මම හිතනවා. ඒක හොඳයි ඒක හොඳයි. ඕනෑම රටේ පුද්ගලයෙක් සම්බන්ධව ඔබතුමා අධිකරණයේ විනිශ්චය රාජනීතිඥ කාරණාවගේ සම්බන්ධව ඉවත් කරන්න කියලා චිත්‍රණා කාරණා විස්තර කරනවා. ගරු කතානායක ගරු මූලාසන මන්ත්‍රීතුමනි ගේ අයිතිය පිළිබඳව තිබෙන්නේ මා මේ කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මා මේ කියන්නේ විශේෂයෙන්ම මේක ගරු මන්ත්‍රීතුමා කතා කරන එක හරි නෑ තමයි. හැබැයි ඊට වඩා හරි නෑ නේද මේ වගේ වැඩ? නෑ මම අහන්නේ කැතයි නේ. මම කියන්නේ ඒක ඊට වඩා හරි නෑනේ. ඒ නිසා මම මේ හදන්නේ තිරුණඩේෂන්ගේ account වල සල්ලි ඒකට ගලාගෙන ආපු විදියත් ඒ සල්ලි බෙදා හැදුණු ආකාරයත් ඒ වගේ දේපල ගත්තු ආකාරයත්. මම කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ ගින්නිල් වල යෝජනා ක්‍රමය ජනාධිපති චන්දර දවස් දෙකක් තිබියදී මිලියන 411ක් දීපු සමාගම ඒ සමාගම තිරුණඩේසන්ගේ account වල සල්ලි එවනවා. ඒ හොංකොං වල ඒ account වලින් සල්ලි එනවා මෙහෙට. ඒ සල්ලි වලින් ඒවල් ගත්තොත් සම්පූර්ණයෙන් වැරදි. මේ අධිකරණයේ තියෙන අධිකරණයේ දැනට පවතින නඩුවක් ගරු අනුර කුමාර දිසානායක පැතුමනි ඕක කතා කරන්න එපා. මොකද ඒකට පෙනී ඉන්න නීතිඥවරයෙක් මම. මේ කරුණාකර දැන් ඔබතුමා ඔහොම කියනකොට තිරුණඩේසන් ගැන තිරුණඩේසන් වෙනුවෙන් පෙනී ඉන්න කිසිම කෙනෙක් මෙතන නැහැ. එතුමා විත්තිකාරයෙක්ගේ නඩුවේ දෙක අසාධාරණයි. කරුණාකලක නවත්තන්න. ඔව්. හිතන්නේ තිරුණඩේසන් වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා වගේ. කවුරුත් නැහැ කිව්වට මට නම් පේන්නේ. ඒ හරිද? කෙලින් කියන්න බෑ. කෙලින් කියන්න බෑ ගරු මන්ත්‍රීතුමා. හැබැයි බොහෝ අය ඉන්නවා තිරුණඩේසන් ගැන මට පේන විදියට. හරිද? ඒ නිසා ඊළඟ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ආ කවුද ලේකම්තුමාද කතා කරන්නේ? ආ මට ලේකම්තුමා ගැන වෙනම තියෙනවා ඊළඟ පරිච්ඡේදය කියන්න. හරි හරි හරි. තාම මේ පරිච්ඡේදේ ලොකු නෑ. තාම සාමයේ පරිච්ඡේදේ තොරතුරු එකතු වෙමින් යනවා. හරි ඊළඟ මම කියන්න. ගරු කතානායකතුමනි මම මේවට ඕ ඒ කියන්නේ බොහෝ අය කියනවා මේවා කිව්වට කරපු දෙයක් නෑ කියලා. මම දන්නවා. හෙටත් මුකුත් වෙන්නේ. අපේ පරීක්ෂණ යනු මොකද්ද? දැන් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණ කරන්න යනවා. අපේ පරීක්ෂණ යනු සත්‍ය වසන් කිරීම හා අපරාධකරුවන් නිදහස් කිරීමයි. ඔක අපේ පරීක්ෂණ.